කාවින්දයාගේ බර්ත්ඩේ එක දවසේ කාවින්දයාට තෑගි ලැබිලා තියෙනවා ඩිෆෙන්ඩර් එක. ආදරය කරන මනුස්සයෙක් කෝල් කරනවා එයාට. ඒක තමයි ආත්මීය බැඳීම කියන්නේ. දැන් මට පොඩි සර්ප්‍රයිස් එකක් සර්ප්‍රයිස් එකක් තිබ්බා. ආ හා. කැපුවද උදේකේ? ලස්සනයි වාහනේ. ඇත්තටම ඩිෆෙන්ඩර්ට ආසයිද? මම ජීප් මොඩල් තමයි ආස. ඩිෆෙන්ඩර් එකට කවුරු හරි කිව්වොත් කාවින්දයා කියන්නේ TikTok වලින් ආපු නිලියක් කියලා. කාවින්දයාගෙන් ඇහුවොත් කවුරු හරි මම ආදරය කරන්න ගද්දි කොල්ලෙක් කොහොමද නැත්නම් මං ආදරය කරන්න කොල්ලෙක් හොයාගන්නේ කොහොමද කියලා මුතුබද විශ්වාසය කියන දේ නැති තැන කිසිම දෙයක් තියෙන්නේ නැහැ. දැන් යාළු වෙනකොට හිටපු කෙනා නෙවෙයි ඊට පස්සේ ඉන්නේ. මේ ඔය නාට්‍යයට යන්න එපා. ඔය දැන් රඟපෑව ඇති ගෙදර ඉන්න. ගෙදරට වෙලා වැඩ ටික කරගෙන ඉන්න. දැන් මම හිතාගෙන ඉන්න විදිහක් තියෙනවානේ මං කවදා හරි මැරි කරාට පස්සේ මං ජීවත් වෙන්නේ මෙහෙම. මේ මගේ මතේ මම ආදරය කරන කෙනා මම නවත්තයි. මොකද ඒ මම ඉන්න තැන. මං කිව්වනේ. රංගනේ නවත්තනවා. මට එයා කිව්වොත් ඔයා වෙනම තැනක ඉන්නේ. ආදරය කරන ඒ වගේ මාව බලා ගන්න මාව විශ්වාස කරන කෙනෙක් හම්බුනේ. ජීවිතේ වෙච්ච හැම ප්‍රශ්නෙකදීම එකට හිටිය අම්මා විතරයි. අනිවාර්යයෙන්ම මට මේ වෙච්ච දේ තව කෙනෙක්ට වෙලා ඇති. තව කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් ඇයි මම මගේ ජීවිතේ නැති කරන්නේ? ඔයාලා මගේ සිතානේ මොකද අවුලගදී. මම මේ කතා කරන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනා නෙවෙයි බුදුම්මෝ එයා මට 100,000ක් මට විශ්වාසයි ඒක මගේ දේවල් වලට 100,000ක් නෙවෙයි ලක්ෂයක් කියලා කියන්නේ. ඒක දෙන්න දැක්ක වැඩි කරා යන්නේ. Sana Show, the people's YouTuber. බොරු. බර්ත්ඩේ එක රෙකෝඩින් නේද? Surprise? Ane api enna barak una. Happy birthday to you. Marina neya ape. Kavindya. Marina neme Kavindya. Idin me ada Kavindya ge birthday ge dawase Kavindya ata tagi labila thiyena defender ekak. Meka kiyak giyada ganna? Mata defender hambune. Eh? Mokadda hambune birthday ge dawase? Monada hambune ada yaluwange monada hambune? ආදරය කරන යාළුව ගොඩක් ඉන්නවා කියලා මට නම් තේරෙනවා. මම දන්නවා. ආදරය කරන යාළුව ගොඩක් ඉන්නවා. මොනවාද හම්බුනේ අද? ආදරය කරන මනුස්සයෙක් කෝල් කරනවා. එන්න දැක්කානේ ඒක දැක්කා. ඒක තමයි ආත්මීය බැඳීම කියන්නේ. ආදරය ගැන කතා කරද්දී ආදරය කරන කෙනා කෝල් වෙනවා. මොකද මේ ටිකේ වෙන්නේ? ලස්සනයි වාහනේ. පොඩ්ඩ මේ දෙ. මේ දෙ. අනිවාර්යෙන් බොයිෆ්‍රෙන්ඩ් V8 එක ගන්න කියන්නේ. කේකේම් හම්බෙන්නේ නැති. ඔව් අපි උදේ මට පොඩි සර්ප්‍රයිස් එකක් සර්ප්‍රයිස් එකක් තිබ්බා. ගෙන්නතන. ආහා. ඉස්සරහට මොන වගේ වැඩ වලින්ද මිනිස්සුන්ට හම්බ වෙන්න පුළුවන් ඔයාව දැක ගන්න පුළුවන්? ඉස්සරහට ඒ කියන්නේ මේ වෙනකොට දැනට ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා. මේ දෙන්නේ. මේ ටෙලි නාට්‍ය තුන විකාශය වෙනවා. එතකොට තව මගේ පළවෙනි චිත්‍රපටිය ආපු සිනමා හල් වලට එනවා, සිනමා ශාලාවල් වලට එනවා මාර්තු මාසේ ඉඳලා. මාර්තු මාසේ. තව ටෙලිනාට්‍ය කීපයක්ම විකාශය වෙන්න දිනේම තියෙනවා. ඔව තමයි අලුත් වැඩේ. කාවින්දයාගේ කාවින්දගේ හිත මොන වගේද? ඕනම දෙයක් දරා ගන්න පුළුවන් කෙනෙක්. අනිවාර්යයෙන්. හැබැයි මට හිතෙනවා හරි සංවේදී කියලා. ඔව් සංවේදී. අnderම පොඩි දෙයකටත්. හරිද? හරියද? හරියට හරි. සංවේදී හිතයි කියන්නේ. දුක හිතන දේවල් වලට අnderනවා. විහිළු කරලා අර ඒ වගේ පොරු දේවල් වලට ගන්න නැහැ. කාවින්දේ කියන්නේ ලංකාවේ කොල්ලන්ගේ සිහින කුමරියනේ. ඇත්ත නේද? දන්න නෑ එහෙම හිතනවනේ. එහෙම හිතන්නවත් නැද්ද? නෑ මම පෞද්ගලික වාස නිලියක්. ලස්සන නිලියක්. ඒ කියන්නේ වෙනම ලුක් එකක් තියෙන්නේ. යුනික් ලුක් එකක්. මේ කවුරු හරි කිව්වොත් කාවින්දේ කියන්නේ TikTok වලින් ආපු නිලියක් කියලා. නෑ නේ. කොහොමද ආවේ ශේෂ්ත්‍රයට? මම දන්න කටිය සම්පරප්පිට ගන්නවා ගොඩක් කෙනෙක්. මම ටෙස්ට් එකේ 2015. 2015 ITN අවුරුදු කුමාරි තරගෙන් තමයි එන්නේ. ඒගොල්ලන්ගේම ඩ්‍රාමා එකක ප්‍රධාන චරිතයකට ඒගොල්ලෝ අන්තිම ෆයිනල් අන්තිම 12 දෙනාට හිටපු අයගෙන් මේ එකෙකු සිලෙක්ට් කරා. ඉතින් මම තමයි තේරුනේ. හැබැයි කාවින්දයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා TikTok එක ඇතුලේ. හරිනේ. TikTok කියන ඇප් එක මම ඉන්නව ඇති. මට මතක විදිහට 103 ගානක් ඉන්නවා. ඔව්. මම පොඩි වැඩක් නෙවෙයි. TikTok කියන්නේ මම ඒ කියන්නේ
මම ඒක ෆලෝ කරන්නේ නැහැ. ඔව්. මම දාලා අමුතු ෆලෝස් දෙනවා. මේ වැඩි වෙලා මම බලනව නිකම්ම හැදිච්ච අය. නිකම්ම හැදිච්ච අය. නිකම් මට කම්මැලි හිතුනොත් දුකක් හිතුනොත් මම ඒ වගේ වෙලාවල් වලට හරි ආසයි TikTok කරන්න. එහෙම කරලා අප්ලෝඩ් කරනවා. එච්චරයි වෙන්නේ. අර මගේ තෘප්තිය උදෙසා කරන්නේ. TikTok කරලා නිලියක් වෙන්න පුළුවන්ද? TikTok app එකට මොකක් හරි music එකක් දාලා ඒකට නැටුව පළියට රඟපෑව පළියට නෑ TikTok කියන්නේ නිලියක් කියන එක නෙවෙයි TikTok කරලා නිලියක් වෙන්න බෑ මම දන්නේ එහෙම වෙච්ච එක නෑ මං අහන්නේ මම ඔයගොල්ලන්ගේ ශේෂය ගැන දන්නේ රංගරේ කියන්නේ ඒක ඇතුලේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා මමත් ශේෂයට ඇවිල්ලා අවුරුදු 7ක් වුණාට 7යි මම පොඩි ඉස්සරහට පොඩි කාලයයි හැබැයි මම තාම ගොඩක් දේවල් ඉගෙන ගනිමින් යන්නේ මේ අවුරුදු 7ටත් ඉගෙන ගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා මේ රංගන ඉගෙන ඉගෙන කරන් පැටි TikTok අර තප්පර 15 TikTok එකක් කරලා කොහොමද රංගන ඉගෙන ගන්නේ නංගිලා දෙන්නෙක් ඉන්නා 3 දෙනෙක් ඉන්නා 3 දෙනෙක් එක්කෙනෙක් මැරි කරලා එක්කෙනෙක් මැරි කරලා අනිත් දෙනා තමයි ඉස්කෝලේ යනවනේ ඔව් අනිත් දෙනා ඉස්කෝලේ යනවා නංගිලා දෙන්නා නංගිලා 3 දෙනා ජීවිතය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කාවින්ද මොකද්ද දෙන උත්තරය අත්තකින් අහන්නේ ජීවිතය කියන්නේ මොකද්ද ඔව් ජීවිතය අපේ අක්කේ අපි ඉස්සරහට යන්න ඕනේ කොහොමද යන්න ඕනේ තමන් හිතට එකකම කරයි එයා ලොකු ආසාවකින් ඉන්නවා නම් මට යාර කරන්න පුළුවන් උදව් මං කරනවා එහෙම නැතු කවුරු එහෙම එන්න එපා කියලා කියන තැන නැහැ ඉතින් මේක හොඳ ශේෂ්ත්‍රයක් නේද අර එක එක අර ලේබල් වදිනවානේ එක එක මිනිස් එක එක කතා කියනවා දැන් ඔය ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් ලෝයර් කෙනෙක් ගත්තම එහෙම නෙවෙයි දැන් එහෙම නෙවෙයි ඇක්ටර් කෙනෙක් ඇක්ට්‍රස් මං කියන්නේ මිනිස්සු බල එහෙම තමයි ඒගොල්ලෝ ඊට හපන් වෙන්න පුළුවන් අර ඇක්ට්‍රස් මට ගහන විදිහ වැඩි ඉන්නේ ගහනවා වැඩි ඉන්නේ දැන් නිකමට හිතන්න ඔයා මම කතා වලට එකඟ නැහැ ඒක ඒ කියන්නේ මිනිස්සු මමත් එකඟ නැහැ අපි ડોක්ටර් කෙනෙක් කියනවා ඔය වෘත්තිය ඇතුලේ මේකේ ඉන්න ඔය මේකේ ඉන්න මිනිස්සුන්ට වෙන වැරදි නිකම ඒ වෘත්තිය ඇතුලේ වෙනවා වෙනවා ඒ දේවල් ඒ විදිහටම මොන වෘත්තියත් වෙනවා ඒ කියන්නේ කවුරුනත් මිනිස්සුනේ ඔයාගේ අතින් වෙන වැරදි එළියෙන මිනිස්සෙක් අතින් වෙන්නත් පුළුවන් රංගන ශේෂ්ත්‍රය සෑහෙන සුන්දරයි එක රඟපානවා සතුටු වෙනවා පාටස් තියෙනවා ඇත්තටම ඇතුලේ එහෙමද මෙහෙමයි නිර්මාණයක් එළියේ ඉඳලා බලද්දී ටීවී එක ඉස්සරහා ඉඳගෙන බලන අයට හරිම ලස්සනයි. හැබැයි ඒක ඇතුලේ ඉන්න අපිට ගොඩක් අමාරුයි. එහෙම අසුන්දර තැන් තියෙනවා. මේ දවස්වල අපි ගත්තොත් මේ කොළඹුට්ටම ඩ්‍රාමා එකේ එළියේ නම් බලද්දී හරි ලස්සනයි නේද? ඒක ලොකේෂන් ලස්සනයි. හරි ලස්සනයි. හැබැයි ඉතින් ලස්සන ලොකේෂන් වලට ගිහලා අපි තන කට්ට අන්නේ. ඒකට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. අනෝ යාගෙන් මේක ඇසිය යුතුමයි. ළඟට එන්නකෝ. කාවින්දියාගෙන් ඇහුවොත් කවුරු හරි ඔයාගේ නංගිගේ වයස හරි නැත්නම් ඔයාට වැඩමල් කෙනෙක් හරි බලමුකෝ කාවින්දියක්කි මම ආදරය කරන්න ගද්දි කොල්ලෙක්ව කොහොමද නැත්නම් මම ආදරය කරන්න කොල්ලෙක් හොයාගන්නේ කොහොමද කියලා මොන වගේ කොල්ලෙක්ද මම හොයාගන්න ඕනි මොන වගේ ක්වොලිටීස් කියන කෙනෙක්ද මම හොයාගන්න ඕනි කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ මොකද්ද දෙන උත්තරේ මම හිතනවා ඔයාලා ළඟ සුපිරි උත්තරයක් තියෙන්න ඕනි කියලා මන් දන්නේ මේ මම බලන්නේ ඔව් ඔයා බලන්නේ දේ කියන්නේ මුලින්ම බලන්න ඕනේ තමන්ට ආදරේද තමන්ව විශ්වාස කරනවාද තමන්ව පරිස්සම් කරන්න පුළුවන්ද තමන්ට ඒ ගෞරවය දෙන්න පුළුවන්ද ගෞරවය අනිවාර්යයෙන්ම ගෑනිට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕනේ මයි තමන්ගේ මනුස්සයාගේ ඉතින් ඒ දේවල් ටික ලැබෙනවද කියලා මුලින්ම බලන්න මේ මොන දේ ලැබන්නත් අපි ආශ්‍රය කරලා බලන්න ඕනේ ඉතින් කාවින්දිය දකින්න විදිහට FA එකක් break up වෙන්නේ මොන වගේ හේතුවක් නිසාද විශ්වාසය කොහොමද විශ්වාසය විශ්වාසය කියන දේ නැති තැන කිසිම දෙයක් තියෙන්නේ යාළුකමක් විශ්වාසය තමයි අංක එක දැන් කෝල් එකක් ආවා ආදරය ගැන කතා කරද්දිම ආදරවන්තයාගෙන් කෝල් එකක් ආවා ආදරවන්තයා ෂුවර්නේ ඒ ඔයාගේ ක්වොලිටීස් එයාට තියෙනවා අනිවාර්යයෙන්ම වැඩියෙනු මෙයා ගැන කියනව නෙවෙයි මම කවදා හරි ආවොත් නීතියක් ආදරය කරන පාර්ශවයෙන් එයා කියන්නේ නැහැ මම එයාට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මම තේරුම් අරගෙන ඉන්නේ රංගනේට බාධා කරනවා නම් රංගනේට යන්න එපා කියන ඕක නිලියන්ට ගොඩක් වෙලා තිනවා මාත් ඒක කතා කරලා තිනේ ඔයගොල්ලෝ රංගනේට යන්න එපා දැන් යාළු වෙනකොට හිටපු කෙනා නෙවෙයි ඊට පස්සේ ඉන්නේ මේ ඔය ඔය නාට්‍යයට යන්න එපා ඔය දැන් රඟපෑව ඇති ගෙදර ඉන්න ගෙදරට වෙලා වැඩ ටික කරගෙන ඉන්න මොකද කියන්නේ ඔව් එහෙම කියනයි ඉන්න පුළුවන්
පුළුවන්. ඔව්. හැබැයි මම කියවනේ අර තේරුම් ගැනීම විශ්වාසය ඒ හැමදේම කියලා. මෙයා ගැන කියන්න ඊළඟට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් නැති වෙයි. මාර කෙලියක් වෙන්නේ ඊට පස්සේ. මගේ මගේ ආදරවන්තයනේ හැමදේම තියෙනවා. මට ඒ එපා කියන තැන මට එන්නේ නැහැ කියලා මට 100,000ක් විශ්වාසයි. ඒක ඉතින් දැන් මම හිතාගෙන ඉන්න විදිහක් තියෙනවානේ මං කවදා හරි මැරි කරාට පස්සේ මං ජීවත් වෙන්නේ මෙහෙම. ඒක මට පොඩි කාලේ ඉඳන් මගේ හැම එකක් තියෙනවා. ඉතින් මම එයත් එක්ක කතා කරලා අපි දෙන්න කතා කරලා මම රංගනේ අයින් වෙනවද රංගනේ ඉස්සරහට යනවද කියන එක ඒක අපි එහෙම තීරණය කරා. එහෙම නැතුව කරයි. ඉතින් බාධා දාලා එහෙම තමයි. ඔයා වගේ ලස්සන සුන්දර නිලියකට ඒ වගේ දෙයක් වුණොත් නැත්තම් ඒ වගේ මේ බෝයි ෆෝන් කෙනෙක් හම්බුනොත් මොකද්ද කරන්න ඕනේ? ගන්න ඕනේ තීරණේ මොකද්ද? බදා කරනවා අර ඉතින් ගොඩක් අය කැමති නෑනේ තව නළුවෙක් එක්ක මගේ හා මේ වයිෆ් කියලා තව නළුවෙක් එක්ක රඟපානවට එහෙම එහෙම මති මතාන්තර දින කට් ඉන්නෝනේ මානසිකත්වය වෙනස් නෑ මම ඉන්න තැන ඔව් මේ මගේ මම ආදරය කරන කෙනා මට කියන දැන් මම දැන් ඉන්න මගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන කතා කරන්නේ එයා මට කිව්වද ඔක නවත්තන්න මම කැමති වුණා මෙහෙ ඉන්නවට කියලා මම නවත්තයි මොකද ඒ මම ඉන්න තැන මම කිව්වනේ රංගනේ නවත්තනවා මට එයා කිව්වොත් මම කියන්නේ යාමට කියනවා කියලා නෙවෙයි කවදාවත් කියන්නේ නැහැ ඒකට 100,000ක් විශ්වාසයි එයා හැම දෙයක් කියන්නේ නැහැ ඒ කියන්නේ මං කියන්නේ ඔයාහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මට එහෙම කියන කෙනෙක් හම්බුනොත් සීරියස් මට එහෙම කියන කෙනෙක් හම්බුනොත් මොකද මට ඕනි ආදරේ හම්බ වෙනවා නම් ඔව් මං යාළුවෝ ඔයා ඕනම තීරණ අපි දෙන්නේ එකට ජීවිතේ ඉස්සරහට array යද්දි කැපකිරීම කරන්න නම් මම කැපකිරීම කරන්න කරන්න ලෑස්ති මම හිතන්නේ මම ආපු ඒ ප්‍රශ්නෙට ලැබුණ වෙනස්ම උත්තරේ. සමහරු කියනවා එයා වයින් කරනවා. දැන් එයා මගේ ෆීල්ඩ් එකට අවුලක් නම් මම මේ ෆීල්ඩ් එකෙන් හැවෙපිපේ හම්බ කරේ හැමදේම ලැබුණේ මේ ෆීල්ඩ් එක නිසා මම එයා වයින් කරනවා. ඔයා වෙනම තැනක ඉන්නේ. ආදරේ කරන ඒ වගේ මව බලාගන්න මම විශ්වාස මම මේ කතා කරන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා නෙවෙයි බුදුම්මෝ එයා මට 100,000ක් මට විශ්වාසයි ඒක මගේ දේවල් වලට 100,000ක් නෙවෙයි ලක්ෂයක් කියලා කියන්නේ ඒක දෙන්න දැක්ක වැඩි කරා යන්න ජීවිතේ වෙච්ච හැම ප්‍රශ්නකදීම එකට හිටිය අම්මා විතරයි අනිවාර්යයෙන් ඉස්සරහටත් එහෙමයි අම්මා ගැන පුංචි දෙයක් කිය අම්මා තමයි මගේ ජීවිතේ හයිය මගේ මේ මට මේ ශක්තිය හම්බලා දෙන එයාගේ එයා තමයි ඉතින් මගේ ජීවිතේ හැමදේම එයා මට සතුටු මේ වගේ හයිය තියෙන අම්මා කෙනෙක් හම්බලා ඉන්නකට සහ මොනම තැනකදීවත් මාව අත අරින්නේ නැතුව මගෙත් එක්ක ඉන්න ඒ වගේ කෙනෙක් මගෙත් එක්ක ඉන්න එක ඒ වගේ කෙනෙක් මට ලැබිච්ච එක ගැන මම ගොඩක් ආඩම්බරයි ආදරේදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ජීවිතේ නැති කරගෙන යන තරමට කවුරු හරි කෙල්ලෙක්පත් වුණොත් මොන වගේ තිය මේ විදියටද හැසිරෙන්න ඕනේ ආදරේ ප්‍රශ්නයක් නෝ කියන්නේ ඒක ජීවිතේ නැති කරගන්න ප්‍රශ්නයක් නෙවෙයි ඔව් ඒක ජීවිතේ නැති කරගන්න කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි මොකද ආදර සම්බන්ධතාව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒවතර එක එක දේවල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නේ ඔයාටවත් මටවත් විතරක් වෙන දෙයක් නෙවෙයි අපූර්වම වෙන දෙයක් ඉතින් තමන් හිතන්න ඕනේ මට මේ වෙච්ච දේ තව කෙනෙක්ට වෙලා ඇති තව කෙනෙක්ට වෙන්න පුළුවන් ඉතින් ඇයි මම මගේ ජීවිතේ නැති කරේ එහෙම ඉතින් ඔක්කොම ජීවිත නැති කරගන්න කිව්වොත් ඒක මාර ප්‍රශ්නයක් තමන් හයියට ඉන්න ඕනේ තමන් වටේ තමන්ට ආදරය කරන තව ගොඩක් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ වෙනුවෙන් තමන් ජීවත් වෙන්න ඕනේ හයියේ බොහොම ස්තුතියි නියම උත්තර ටිකක් දුන්නා ඔයා මම හිතුවට වැඩිය ඔයා හරි ශක්තිමත් කෙනෙක් පිටින් පේන්නේ ඇච්චර හරි අහන්න හරි සංවේදී තමයි ඔව් ඇත්තටම ඔව් ඒක තමයි මම දන්නේ ඒක අවුව වැටිච්ච නිසා ඔයා අර පොඩ්ඩක් මෙතන මහන්සි නිසා දන්නේ